දෛනික කොවිඩ් ආසාදිතින්ගේ යම් අඩුවක් ඒ දිනය තුල වර්තා වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුල කොවිඩ් ආසාදිතින් 600ත් 700ත් අතර සීමාවේ පැවතුණු අතර ඉන්පසුව එය 500 සීමාවට ළඟා වුණා. ඊයේ දින මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 398ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 583649ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 559436 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 9329 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ කොවිඩ් ආසාදිතීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ බල වාර්තාව මෙම සතිය අවසානයේදී නිකුත් කරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ ආසාදිතීන් 96 දෙනෙකුගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ ප්‍රතිඵල ඊට අයත් බවයි. සතිපතා ආසාදිතීන්ගේ ජාන විශ්ලේෂණ සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් मरण संख्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.